රුපියල් 80ට තමයි මේ පාර වීමලි දී ගත්තේ. බොහෝ ওই මහා පරිමාණ මෝල් හිමියෝ 80ට අපිත් එක්ක සාකච්ඡා කරලා එළියේදී මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා අපි 130 ට ගන්නවා කියලා. හැබැයි ප්‍රායෝගිකව ගත්තේ යාලා 80ට. ඇත්තම කතන්දරේ. ඉතින් නැද විත්තේ සාකච්ඡා කරලා 80ට 90ට. හැබැයි එහෙම හාල් කිලෝයක් නිෂ්පාදනය කරලා නිෂ්පාදන වියදම වෙනවා හාල් කිලෝයක් එහෙම කරොත් රුපියල් 150ක් කිව්වොත් 150ට 180 දෙන්න පුළුවන්. අද කීයද වෙලඳ පොලේ මිල? අපේ තියෙනවා පාලන විකෘති මිලක් දාලා තිනවා. හාල් සඳහා දාලා තිනවා රුපියල් 220ක් කියලා. තාම මේක අයින් කරලා නැහැ. අනිත් එක තමයි අපිට වැරදිච්ච තැන තමයි පාරිභෝගික සේවා අධිකාරිය හෝ වේවා මිල නියාමන කොමිෂන් සභාවක් හදන්න ඕනේ රජයේ මගින්. මිල නියාමන කොමිෂන් සභාවක් හදලා නිර්ණය කරන්න ඕනේ වී කිලෝ එකක් සඳහා නිෂ්පාදනය කරන්න යන වියදම. එතකොට ඒක සාල් බවට පරිවර්තනය කිරීමේදී සාල් කිලෝ එකක් නිෂ්පාදනය යන වියදම. එතකොට අන්න තියෙන ලාභයත් එකතු කරලා තමයි මිල තීරණය කරන්නේ. එහෙම මිලක් තීරණය කරන්නේ නැහැ. එහෙම නියාමනයක් නැහැ රටේ. නියාමනයක්. එහෙම මැදිහත් වීමක් නැහැ. ඒක තමයි මිනිස්සුන්ට පාර්ලිමේන්තුව එපා කියන වගේ දැන් රාජ්‍ය ආන්ත්‍රණය පිළිබඳව කැම්පේන් එකක් වගේ යනවා. එපා 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 කියලා. හැබැයි නැතුණු දාන තමයි අපිට තේරෙන්නේ රජයක් අවශ්‍යයි කියලා. මේ හදා ගන්න ඕනේ.